ඉබෝවන් අද මම ඔබත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ අපි සමාජයේ අපිට දක්නට ලැබෙන එක්තරා අරගලයක් සම්බන්ධයෙන් කතා කරන්නට මොකක්ද මේ අරගලය නන්දම්මා ලේලි අරගලය නන්දම්මා ලේලි අරගලය සම්බන්ධයෙන් කතා කරන්නට ප්‍රථමයෙන් මම කිය යුතු කාරණාවක් තියෙනවා ඔබට සමහර පවුල් සංස්ථාවන් වලදී මේ නන්දම්මා ලේලි අරගලය අහන්නටවත් දකින්නටවත් නැහැ ඔන් ඉතා සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් අපි දකිනවා සමාජය තුළ මේ නන්දම්මා ලේලි අර්බුදයේ හේතු කොටගෙන විවිධාකාරයේ මානසික ගැටුම් ඒ වගේම විවිධාකාරයේ මානසික ආතතීන් වලට පුද්ගලයන් පත් වෙනවා. ඒ වගේම තමයි දික්කසාද වීම, එහෙමත් නැත්නම් සිවිදි විහානි කර ගැනීම වගේ තත්ත්වයන් වලට මිනිසුන් පෙළඹෙනවා. ඉතින් මේක ඇත්තටම සමාජය තුළ දක්න ලැබෙන එක්තරා පිළිලයක්. අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝ විශ්ලේෂණවාදය තුළින් මේ නන්දම්මා ලේලි අර්බුදය කොයිතරම් ආකාරයකින් ඒ සම්බන්ධ වෙනවාද කියන කාරණාව. නන්දම්මා ලේලි අර්බුදයට සමාජය තුළ විවිධාකාරයේ හේතුන් තියෙන පුළුවන්. නමුත් අද මම කතා කරන්නේ මනෝ විශ්ලේෂණවාදය තුළින් මේ නන්දම්මා ලේලි අර්බුදය විශ්ලේෂණාත්මක කතාවක්. මනෝ විශ්ලේෂණවාදය තුළදී සාකච්ඡා කරනවා පුද්ගලයාගේ පෞරුෂත්වය ගොඩනැගෙන්නට පුද්ගලයාගේ ළමා කාලය තුළ පවතින මනෝ ලිංගික ආශයන් පුද්ගලයාට සම්බන්ධ වන බව. මේ ලිංගික කියන කාරණාව තුළ මේ මනෝ විශ්ලේෂණවාදය තුළ සඳහන් කරන්නේ පටු අර්ථයකින් නොවේ. ඉතින් ඒක නිසා ඔබ හොඳින් අවධාරණය කරගන්න මේ ලිංගිකත්වය කියන කාරණාව ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණවාදය තුළදී ඒ කිසිසේත්ම පටු අර්ථයක් දක්වන්නේ නැහැ. පුද්ගලයන්ගේ අභ්‍යන්තර ආශයන් තමයි පුද්ගලයන්ගේ අවසානයේ පුද්ගලයන්ගේ තිබෙන්නා වූ පෞරුෂත්වය ගොඩනගන්නේ. ඉතින් මෙහිදී ෆ්‍රොයිඩ් කියනවා දරුවෙක් ගත්තාම එහෙමත් නැත්නම් ළමයෙක් ගත්තාම ළමයෙක්ගේ අවදීන් පහක් තියෙනවා. පළවෙනි අවදිය විදිහට මුඛීය අවදිය, දෙවෙනි අවදිය පායුක අවදිය, තුන්වෙනි අවදිය ලිංග රූප අවදිය, ඒ වගේම හතරවෙනි අවදිය නිලීන අවදිය වශයෙන් උත් පස්වන අවධිය ප්‍රජනන ලිංගික අවධිය වශයෙන් හඳුනා ගන්නවා. නමුත් අද මම මේ සියලු අවධීන් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මගේ ප්‍රස්තුතයට අදාළ අවධිය පමණයි මම අද කතා කරන්නේ. මොකක්ද මේ අවධිය? ලිංග රූප අවධිය. සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් ඒ කියන්නේ අවුරුදු 3, 5, 4, 6 කියන වයස් සීමාව තුළදී මේ දරුවෙක්ගේ විශේෂ අවධියක් විදිහට මේ ලිංග රූප අවධිය අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ලිංග රූප අවධියේදී විශේෂයෙන්ම දරුවෙක්ගේ අවධානය යොමු වෙන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රදේශය එහෙමත් නැත්නම් මේ තමන්ගේ තියෙන පෞද්ගලික අවයව දෙසට. මෙන්න මේ අවධියේදී දරුවෙක් විශේෂයෙන්ම තමන්ගේ අම්මලා හොඳින් නිරීක්ෂණය කරන මේ අවධියේදී දරුවන් තමන්ගේ මේ පෞද්ගලික ප්‍රදේශ අතපත ගානවා බලනවා, ඒ වගේම කුඩා නංගිල මාලිලා ඉන්නවා නම් මේ දරුවන්ගේ ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරනකොට පොඩ්ඩක් හොඳින් අවධානයෙන් ඔබගේ නිරීක්ෂණය කරන්න. ඉතින් මේ අවධියේදී විශේෂයෙන්ම දරුවන්ට ඇතිවෙන සංකීර්ණතා දෙකක් තියෙනවා. පිරිමි ළමයෙක්ට ඊඩිපස් සංකීර්ණයත්, ගැහැණු ළමයෙක්ට ඉලෙක්ට්‍රා සංකීර්ණයත් ඇතිවෙනවා. ඉතින් අපිට මේ අවධීන් ගත්තහම විශේෂයෙන්ම අපිට මේ අපේ ප්‍රධාන ප්‍රස්තුතියට අවශ්‍ය වෙන අවධිය විදිහට හඳුනා ගන්න පුළුවන් ලිංග රූප අවධිය. මෙන්න මේ ලිංග රූප අවධියේදී විශේෂයෙන්ම දරුවන් තමන්ගේ පෞද්ගලික ප්‍රදේශයන් වෙත තමයි තමන්ගේ අවධානය යොමු කරන්නේ. ඉතින් මේ අවධියේදී දෙමාපියන් මේ දරුවන්ගේ පෞරුෂත්වයේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුම අවස්ථාවක්. මේ අවධියේදී අපි දකිනවා දරුවෝ තමන්ගේ සෙල්ලම් කරනකොට තමන්ගේ නංගිල මලිලත් එක්ක මේ පොඩ්ඩක් තමන්ගේ මේ පෞද්ගලික අවයව සම්බන්ධයෙන් පුංචි පුංචි යම් යම් ක්‍රියාකාරකම් කරන්න පෙළඹෙනවා. මේක මේ මනෝ විශ්ලේෂණවාදය තමයි සඳහන් කරන්නේ. ඉතින් මෙතනදී අපි විශේෂයෙන්ම දෙමාපියන් විදිහට දරුවන් කෙරෙහි මෙන්න මේ කාලයේදී අපි විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. මෙන්න මේ අවධියේදී විශේෂයෙන්ම මේ පිරිමි දරුවන්ට ඊඩිපස් සංකීර්ණ කියන ක්‍රියාවලිය නැත්තම් මේ මානසිකත්වය ඇති වෙනවා. ඒ වගේම තමයි එහෙදී අපි දන්නවා සාමාන්‍යයෙන් කුඩා දරුවන් අම්මට ගොඩක් ලැබීනේ. ඒ කියන්නේ අම්මට ගෑනු ළමයි හෝ වේවා පිරිමි ළමයි හෝ වේවා ගොඩක් අම්මට තමයි විශේෂ ආකර්ෂණයක් ලැබියාවක් දක්වන්නේ. නමුත් මම අද මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රධාන ප්‍රස්තුතයට අවශ්‍ය වෙන කෙනා පිළිබඳව. විශේෂයෙන්ම මෙතනදී මේ දරුවන් අතරින් පිරිමි දරුවන්
ගොඩක්ම මේ තමන්ගේ මවට ලැබියාවක් දක්වනවා. අම්මගේ තියෙන ආදරය, ආකර්ෂණය, අවධානය දිනා ගන්න විශේෂයෙන් පිරිමි දරුවන් විශේෂ කැමැත්තක් දක්වනවා. මේක කියන්නේ මේ මනෝවිශ්ලේෂණවාදයේ තුලදී. ඉතින් තමන්ට මේ අම්මගේ ආදරය, කරුණාව, දයාව එමත් නැත්නම් අවධානය ලබා ගන්නට තමන්ට ඉන්න එකම තරඟකරු එමත් නැත්නම් එකම සතුරා තමන්ගෙන් පියා කියලා මම හිතන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙහිදී තමයි ඇති වෙන්නේ දරුවාට පුංචි ඉරිෂ්‍යාවක් තමන්ගේ පියා සමග. මේක කියන්නේ මේ මනෝවිශ්ලේෂණවාදයේදී. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී දරුවාට ඇති වෙනවා කියලා කියනවා මනෝවිශ්ලේෂණවාදයේදී. දරුවාගේ මේ පිරිමි පෞරුෂත්වයේ ලැබෙන්නේ මෙන්න මේ ඊඩිපස් සංකීර්ණය තුළින් කියන බව සාකච්ඡා කරනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ පිරිමි දරුවා අම්මට විශේෂ ආදරයක්, විශේෂ ලැබියාවක් දක්වනවා. ගැහන දරුවෙකුත් ඒ වගේ තමයි. නමුත් මේ මනෝවිශ්ලේෂණවාදයේදී සාකච්ඡා කරනවා පිරිමි දරුවා නිරන්තරයෙන්ම මේ අම්මට පොඩි ලැබියාවක් තියෙනවා කියලා. අම්මගේ ආකර්ෂණය, ආදරය, අවධානය දිනා ගන්නට පිරිමි දරුවා හරි කැමතියි. ඉතින් පිරිමි දරුවාට හිතෙන්න පටන් ගන්නවා තමන්ගේ අම්මගේ ආදරය, ආකර්ෂණය දිනා ගන්න ඉන්න එකම කෙනා, ඒ කියන්නේ තරඟකරු තාත්තා කියලා. ඉතින් පුංචි ඉරිෂ්‍යාවක් මේ දරුවට මේ තාත්තත් එක්ක ඇති වෙන පටන් ගන්නවා කියලා මනෝවිශ්ලේෂණවාදීදී තමයි මෙහෙම සඳහන් කරන්නේ. ඉතින් මේ කාලේදී දරුවා මොකද කරන්නේ? තාත්තගේ ගතිගුණ නැත්තම් තාත්තා වෙන්න උත්සාහ කරනවා කියලා මෙහිදී සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් දරුවන්ගේ. විශේෂයෙන්ම දෙමාපිය ඉතාමත් අවධානයෙන් දරුවන්ට මෙන්න මේ අවස්ථාවේදී උදව් කරන්න ඕනේ. දරුවන්ට තනියෙන් දේවල් කරගන්නට, ඒ වගේම තමන්ගේ දරුවන්ව තනියෙන් නිදි කරවන්නට පුරුදු පුහුණු කරන්න ඕන කාලයක් තමයි මේ කාලය. ඒ වගේම තමයි මෙහිදී දරුවන්ගේ මේ අවිඥානගත වෙනවා කියලා කියනවා. තමන්ගේ අම්මගේ ප්‍රතිරූපය තමන්ගේ අවිඥානය තුළ තැන්පත් වෙනවා. ඉතින් පසු කාලීනව තමන්ගේ මේ දරුවා වැඩිවියටපත් වුනහම තමන්ගේ සහකාරිය හෝ නැත්තම් තමන්ගේ බිරිඳ තෝරා ගැනීමේදී තමන්ගේ අම්මගේ ප්‍රතිරූපය සමාන වූ කෙනෙක් තෝරා ගැනීමට තමයි මොයින් පෙළඹෙන්නේ. ඒ එදා ඒ අවිඥානගත වෙච්ච සිතුවිල්ල, ඒ වගේම එදා ඒ අවිඥානය තුළ තමන්ගේ අම්මගේ ප්‍රතිරූපය තමයි මේ දරුවට අවසානයේදී තමන්ගේ සහකාරිය හෝ නැත්නම් තමන්ගේ බිරිඳ තෝරා ගැනීමේදී මොයින් පෙළඹෙන්නේ. ඒ වගේම සමහර පිරිමි දරුවන් හරි කැමති තමන්ගේ අම්මට ගරු කරන, ඒ වගේම අම්ම කියන දේ අහන, අම්මට ඉතාමත්ම ආදරය කරන තමන්ගේ බිරිඳක් සොයා ගැනීමට. ඉතින් මෙන්න මේක තමයි මට අදහස් කරන්න අවශ්‍ය වුණේ මේ පුද්ගලයාගේ තියෙන මේ අවිඥානික ලක්ෂණ, ඒ වගේම පුද්ගලයාගේ අතීත සිද්ධීන් එක්ක තියෙනා වූ ඒ මනෝමූලික ස්වභාවයන් තමයි පසු කාලීනව පුද්ගලයාගේ පෞරුෂත්වයට ළඟා වෙන්නේ. ඉතින් සමහර වෙලාවට සමහර දෙමව්පිය ඉන්නවා තමන්ගේ පුතාට, විශේෂයෙන්ම මම මේ පිරිමි දරුවන් ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්න, මොකද අපේ ප්‍රධාන මාතෘකාවට අදාළ වෙන්නේ මේ කෙනා නිසා. ඉතින් ඒක නිසා මේ පිරිමි දරුවන්ට විශේෂයෙන්ම කුඩා කාලයේදී අපේ අම්මලා මේ යකින කියන දේ කරලා දෙනවා. දරුවන්ට සමහර වෙලාවට තනි තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් පිරිමි දරුවන්ගේ සමහරලාට පිරිමි පෞරුෂයන් තුළදී දකින්නට ලැබෙනවා මේ අම්මා ගෙන් තමයි හැමදේම අහන්නේ, අම්මගෙන් තමයි හැම හදහසක්ම ගන්නෙ. එතකොට මේක පවුල් සංස්ථාවක් තුළදී සාභාර වෙලාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වෙදී තමන්ගේ ජීවිතයට ලැබෙන මේ තුන්වෙනි පාර්ශ්වය නැත්තම් බිරිඳ මෙන්න සමහර අවස්ථාවන්වලදී පවුල් වලට දෙදරා යෑම වලට ලක් වෙන්නේ. නැන්දම්මා ලේලිය අරගලේ ඇති වෙන්නට මූලික හේතුවක් වෙන මෙන්න මේ කාරණාවන්. ඒ වගේම තමයි සමහර අවස්ථාවන්වලදී අපි දකිනවා මේ මව මවගේ තියෙනා වූ මනෝ මූලික ස්වභාවයන් සම්බන්ධයෙන් කතා කරනවා නම් ඇයට ඇයගේ ස්වාමි පුරුෂයාගේ එක්ක තමයි ඇය ජීවිතේ බොහෝ දේවල් මූලිකවම බෙදා හදාගත්තේ. පසු කාලීනව තමන්ගේ දූ දරුවන්ට තමන්ගේ ජීවිතේ හැම දෙම ලබා දෙනවා. තමන් කුසින් වදලා, ඒ වගේම තමන්ගේ ලේ කිරි කරලා දරුවන්ට පොවලා තමන්ගේ දරුවන් උස්මහත් කරනවා. තමන්ගේ ඇකේ හොයාගෙන තමන්ගේ උණුහුමෙන් දරුවන් ආරක්ෂා කරනවා, ඇති දැඩි කරනවා. ඉතින් මේ අම්මාට තමන්ගේ ජීවිතයෙන් වෙන්නේ මේ තමන්ගේ දරුවන්. ඉතින් විශේෂයෙන්ම මේ පිරිමි දරුවන් සම්බන්ධයෙන් ගත්තහම ඉතින් මේ අම්මට තමන්ගේ මේ පුතා කෙරෙහි ඇතිවෙන්නා වූ මේ ආලය, මේ ආදරය දැන් දකිනවා තමන්ගේ පුතා තවත් කාන්තාවක් කෙරෙහි තමන්ට තිබූ ආදරය, අවධානය, සෙනෙහස යොමු කරලා තියෙනවා. ඉතින් මේ අම්මට පුංචි
ඉරිෂ්‍යාවක් තමන්ගේ පුතා කෙරෙහි ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක සමහර වෙලාවට මේ අම්මටවත් දැනෙන්නේ නැහැ තමන්ට මේ තියෙන ඉරිෂ්‍යාවක් කියලා. ඉතින් පුංචි පුංචි නුරුස්සන ගති තමන්ගේ ලේලියත් එක්ක තියෙන පුළුවන්. ඉතින් සමහර වෙලාවට මෙන්න මේ කාරණාවන් නිසා තමයි මේ නැන්දම්මා ලීලි අර්ගලයට සියුම් ලෙස මනෝවිද්‍යාත්මකව හේතු වෙන කාරණාවන්. ඉතින් සමහර අය ඉන්නවා තමන්ගේ විවාහයන් ඉතාමත් අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වනවා. නමුත් ඉතාමත් කෙටි කාලෙකදී තමන් විරසක වීම වෙලා වෙන් වෙලා යනවා. ඉතින් තමන් දැනගන්නට අවශ්‍යයි තමන්ගේ මේ පවුල් පසුබිම් වල සිටින එක් එක් චරිතවල, ඒ කියන්නේ තමන්ගේ නැන්දම්මා, එහෙමත් නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ ලේලිය ආදී වශයෙන් අපි එක් එක් භූමිකාවන් තුල ජීවත් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ විදිහට අපේ එකිනෙකාගේ තියෙන සිතුවිලි, ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවයන්, ඒගොල්ලන්ගේ තියෙන හැඟීම් අවබෝධ කරගන්නට, එකිනෙකාට ගෞරව කරලා එකිනෙකාගේ එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ වෙලාවට මේ නැන්දම්මා ලේලි අරගලේ පමණක් නෙමෙයි පවුල් සංස්ථාවන් වල තියෙන අරගලයන් වලට තිත තබන්නට පුළුවන්. ඉතින් මේ නැන්දම්මා ලේලි අරගලේ කියන කාරණාවේදී අපි දකින තව දෙයක් තියෙනවා. සමාජයක් පුරාවටම මේක අතීතයේ ඉඳන් ආපු දෙයක්. ඉතින් ඒක නිසා සමාජය තුළ අපි දකිනවා අගතමේ ස්වභාවයක් මේ නැන්දම්මා ලේලි කියන ඝට්ටනේ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා අපි එකට ලේබල් එකක් දාලා තියෙනවා අනැන්දම්මා ලේලි කියන්නේ කොහොමත් ගැටුම් ඇති කරගන්න දෙන්නෙක් නේ කියලා. සමහර වෙලාවට ඒ සාමාන්‍යකරණය කරගෙන මිනිස්සු අහේතුවාදිකව හිතනවා මේ නැන්දම්මා ලේලි අරගලේ නිසා තමයි බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒක සත්‍ය කතාවක් වෙන්න පුළුවන්. නමුත් හැම අවස්ථාවකදීම නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා සමහර දරුවෝ ඉන්නවා, සමහර දියණිවරු ඉන්නවා, සමහර මව්වරුන් ඉන්නවා විවාහයකට යන්න පෙර වුණත් මේ ගැටුම ඇති වෙයි කියලා හිතේ පුරි සැකයක් ඇති කරගන්නවා. ඉතින් ඒ තුලින්ම මිනිස්සු අනවශ්‍ය ගැටලු වලට මුහුණ පානවා. ඉතින් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පවුල තුළ ඉන්න ඔබගේම අය වෙනුවෙන් ඔබ පොඩ්ඩක් හිතන්න එයාලගේ සිතුවිලි සම්බන්ධයෙන්, එයාට ගරු කරන්න. ඉතින් ඔබට පුළුවන් සතුටින් ජීවත් වෙන්න, ඔබගේ පවුල තුළ ඔබට සතුටින් ජීවත් වෙන්න වාතාවරණය ඔබටම සලසා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් ඔබෙන් සමුගන්නම් ඔබ සැමට ආයුබෝවන්.